හයි අලුන ඉතින් අද මගේ චැනල් එකෙන් ගේන්නේ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ ගැන. ඉතින් ගොඩක් අයගෙන් මම අහලා තිබ්බා ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කොහොමද කට්ටියට ගේන්න ඕනේද නැද්ද කියලා. ඉතින් හැමෝම මගේ කමෙන්ට් කරලා තිබ්බා ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ ගේන්න කියලා. ඇත්තටම ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ ගැන වෙනම සීරීස් එකක්. ඉතින් මේක ගැන ගොඩක් වීඩියෝස් YouTube එකේ තියෙනවා. ඒ වුණාට මේකෙන් ඇප් වගේ දේවල් ඇන්ඩ්‍රොයිඩ් ඇප් වගේ දේවල් කොහොමද හදාගන්නේ කියලා, නැත්නම් ඇප්ලිකේෂන්ස් කොහොමද හදාගන්නේ කියලා ගොඩක් වීඩියෝස් නෑ සාමාන්‍යයෙන් විදියට වීඩියෝස් තියෙනවා. ඉතින් ඒක හින්දා ඕගොල්ලන්ට එදිනෙදා හම්බෙන සමහර ඇප්ස් කොහොමද හරියටම ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එකෙන් හදන්නේ කියලා මම බේසික් ටියුටෝරියල් ටික ගෙනාට පස්සේ ගේන්න බලාපොරොත්තු වෙනවා. මම බේසික් ටියුටෝරියල්ස් ඔයගොල්ලෝ මීට කලින් බලලා YouTube වල YouTube එකේ තියෙනවා. ඒ වුණාට මම කරන්න යන පාට් එක අනුව මට වැදගත් වෙන බේසික් ටියුටෝරියල්ස් ටික මම මෙතනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මමත් ඕගොල්ලෝ වගේම ගොඩක් ෆලෝ අප් කරලා ඉගෙන ගත්තේ මේ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ එක. මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. මම බොහොම කාරුණිකව සමාව ඉල්ලනවා ඒකට. ඒක හින්දා යාළුවනේ අපි ඉස්සරහට සීරියස් එකක් ගේන්න පටන් හිතාගෙන ඉන්නවා. ඉතින් කට්ටියට පුළුවන් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉස්සරහටම රැඳීගෙන ඉන්න මේ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ පිළිබඳ වීඩියෝ සීරියස් එකේ. හරි, වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්. මුලින්ම ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න එක. ඉතින් මේ සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න නම් ඔයගොල්ලන්ට සයිට් එකක් ඕනේ. මම සයිට් එක පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා. මම මේ සයිට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්නම් පල්ලෙයා, මේ ලින්ක් එක දාන්නම් පල්ලෙ ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතන තියෙනවා ඩවුන්ලෝඩ් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කියලා. ඔයගොල්ලන්ගේ ෆෝන්, ඔයගොල්ලන්ගේ මැෂින් එක සාමාන්‍යයෙන් එන්න ඕනේ. මගේ නම් දැන්ට තියෙන්නේ 64 bit 4GB වගේ රැම් එකක්, i3 processor එකක් තියෙන්නේ. ඉතින් ඕගලංගෙත් ඒ ගානට තිබ්බොත් අවුලක් නැහැ. මම ගොඩක් වීඩියෝස් ගේන ලැප් එකෙන්. ඒකේ මගේ i5 processor එකක් තියෙන්නේ. ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. emulators මේකට ගන්න එපා. emulator එකක් වෙනකොට ඔයා debugging ක්‍රමයක් use කරන එක ලේසි. මේ පිළිබඳව දන්නේම නැත්නම් debugging කියන්නේ මොකද්ද, emulator එකක් කියන්නේ මොකද්ද කියලා වීඩියෝ එක, වීඩියෝ සීරීස් එක ඉස්සරහට ඕගලන්ට ඒවා දැනගන්න පුළුවන්. මම අද කියලා දෙන්නේ කොහොමද මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා. හරි, සෙටප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මුලින්ම කරන්න තියෙන ඕගලන්ට මේ විදිහට මම පල්ලෙයා ඩිස්ක්‍රිප්ෂන් එකේ දා දෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගිහිල්ලා මෙතන ඇන්ඩ්‍රොයිඩ් ඩවුන්ලෝඩ් ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔටෝම වගේ ඩවුන්ලෝඩ් කරන්න හයි. මෙතනට ඇග්‍රී දීලා ඩවුන්ලෝඩ් ෆෝ ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ වින්ඩෝස් කියලා දෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම දැන් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නේ ඕගලන්ට ටිකක් කරලා MB 800 ගානක් වගේ. ඊට පස්සේ මේ විදිහට ඩිස්පීසී ගිහිල්ලා ඒකේ ඩවුන්ලෝඩ් වල ඇත්තේ ඩවුන්ලෝඩ්ස් වල ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ කියන එක ඕපන් කරගන්න. හරි, ඊට පස්සේ ඔයගොල්ලෝ ඒක ක්ලික් කරගත්තාට පස්සේ සෝරි මෙන්න මෙතන මේ විදිහේ ඔයාලට මේකේ ඉන්ස්ටෝල් කරන්න කියලා ගිහින් මැසේජ් එකක්. ඊට පස්සේ මේක ඉන්ස්ටෝල් දෙන්න. ඉන්ස්ටෝල් දුන්නාට පස්සේ මේක නෙක්ස්ට් යන්න. මෙතන ඔයාගේ ඩිවයිස් එක තෝරන්න ගියයි. ඔයා ඇන්ඩ්‍රොයිඩ් ස්ටුඩියෝ වර්චුවල් ඩිවයිස් එක දෙන්න එපාට. වර්චුවල් ඩිවයිස් එකක් ඕන නැත්තම් ඒකින්ද ඔය ඇන්ඩ්‍රොයිඩ් ඩිස්ට්‍රිබියුටර් එකට ටික් එක දාන්න. වර්චුවල් ඩිවයිස් එකක් ගන්න එපා. මොකද ඔයාගේ RAM එක, කියන්නේ අපි කියමු Apple iPad iMac එකක් වගේ නෝ යූස් කරන්නේ වර්චුවල් එක ගතර කමන්නේ. මම රෙකමන්ඩ් කරන්නේ ඉතින් Windows වල ඔයගොල්ලන්ගේ processor එකයි speed එක අනුව gaming laptop machine එකක් පාවිච්චි කරන කෙනෙක්ට නම් ප්‍රශ්නයක් නැහැ මේක. හරි, ඉතින් ඉදිර next දීලා යන්න virtual device නැතුව. ඊට පස්සේ Android next මේ ඉදිරියම install කරන් යන්න සාමාන්‍ය විදියට. තාම ඉතින් මේ විදිහට මේකේ ඉන්ස්ටෝල් වෙන ගමන් තියෙන්නේ. දැන් මගේ ඉන්ස්ටෝල් වෙන ඉවර වෙන්න ළඟයි. මේකේ වැදගත්ම ටික තියෙන්නේ ඉන්ස්ටෝල් වුණාට පස්සේ මේ ටික මේ විදිහට ඉන්ස්ටෝල් ඉන්න දෙන්න පොඩ්ඩක් කියලා. මොකද වැදගත්ම ටික කියන්න ඕනේ. මුලින්ම වැදගත් ටික තමයි මේක SDK එක. හරි, ඉන්ස්ටෝල් වුණාට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහට next ඔබන්න. ඊට පස්සේ start Android Studio and finish දෙන්න. දැන් මම මෙතන මගේ Android Studio එක start කරගන්න ගමන් තියෙන්නේ ආගේ මැෂින් එකේ RAM එකයි processor එකයි ඒ වගේ සාමාන්‍ය speed එක අනුව තමයි මේකෙන් වෙන්නේ. මේක run වෙන එක තේරෙන්නේ. ඒකින්ද ඔයා SSD එකක් පාවිච්චි කරනවා නම් හොඳයි ගොඩක්ම. මමත් SSD එකක් පාවිච්චි කරනවා. මගේ SSD එකක් තමයි තියෙන්නේ Windows ගහ තියෙන මගේ SSD එකට. හරි, ඉතින් මේ විදිහට මම Android Studio run කරන්න දෙන්න. හරි යාළුනේ, ඉතින් sorry මම මෙතන මේ Android Studio එක ඔයගලන්ගේ run වෙලා open කරාට පස්සේ මෙතනින් අහනවා config to install වගේ නෝ කලින් මේකට install කරලා දිනනවා නම් මට මෙතනින් දෙන්න පුළුවන් වාගේ settings ටික. ඒකින්ද do not import settings කියලා මේකට ටික් එක දීලා okay දෙන්න. ඊට පස්සේ මේ විදිහට Android Studio open වෙයි.
ඊට පස්සේ යාළුවනේ ඉදිරි ටිකක් කරලා යන හරියටම Android Studio ඉන්ස්ටෝල් වෙන්න මොකද මේක බූට් අප් එකේදී ඊට පස්සේ වාගේ මේ විදිහට හයි මේ වාගේ මැසේජ් එකක් ඩේටා ෂෙයා කරන්නද කියලා ඩෝන්ට් සෙන්ඩ් දෙන්න ඩෝන්ට් සෙන්ඩ් දීලා network connection එක තියාගන්න වාගේ නැත්නම් network නැත්නම් මේකේ SDK එක download වෙන්නෙත් නැහැ Gradle download වෙන්නෙත් නැහැ මම මේ Gradle SDK කියන්නේ මොනවද කියලා ඊළඟ වීඩියෝ එකේ කියන්න මොකද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේක ඉන්ස්ටෝල් කරගන්න විතරයි හරි ඊට පස්සේ වල මේකේ custom නම් custom standard නම් standard දාගන්න බලමු මම දැනට standard දාගන්න ඊට පස්සේ වාගේ theme එක select කරගන්න පුළුවන් ඔයා කැමති මොකක්ද කියලා මම light එක දෙන්නම් මොකද මම codes පැහැදිලි lights වලට මෙන්න මේක තමයි වැදගත්ම දේ මෙතන තියෙනවා SDK එක build tool set එක මෙන්න මේ ටික තමයි ඔයා දාගන්න ඕනේ මේ ඔක්කොම GB එකක් වගේ වෙනවා ඊට පස්සේ මම දෙන්නේ finish කියලා දෙන්න මේක load වෙන්න ටිකක් වෙලා යනවා මොකද මේකෙන් තමයි install වෙන්නේ සේරම ටික ඉතින් ඔය ටික පිරෙන්න network connection එක ඕනේ ඉතින් ඔය network connection එක තියාගන්න කියලා මම වගේ ඉල්ලන හරි අරනේ ඔන්න ඔයගොල්ලන්ගේ දැන් machine එක Android Studio වලට සූදානම් හරි ඉතින් මෙතනින් එහාට series එක මම ගේන්නම් ඉස්සරහට කොහොමද මේ Android Studio එකේ වැඩ කරන්නේ කියලා ඉතින් මේ විදිහට install කරන් තියාගන්න අනිවාර්යයෙන්ම ඊළඟ video එක ගේන්න මම බලාපොරොත්තු වෙනවා Android Studio එක කොහොමද පළවෙනි project එක ඔයගොල්ලන්ගේ හදාගන්නේ වගේම codings වගේම අපිට කියන කට්ටියට මෙතනින් ඉස්සරහට කරන වැඩ ටික ඊළඟ video එකෙන් බලාපොරොත්තු වෙන්න ගමන් කටින්ම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ඊළඟ video එකෙන් හම්බෙමු මතක තු channel එක subscribe කරන්න පළල bell icon එක click කරලා sub එකක් දෙන්න අනිවාර්යෙන් WhatsApp ගැනත් videos ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් ඉස්සරහට මේ series එක ගොඩක් දුරට යයි එහෙනම් කටින්ම සුබ දවසක්